ඉතින් ගුඩ් ඉවෙනින් හැමෝටම ඔන්න මේ කාලෙටින් වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඒක පොඩ්ඩක් එලියට ආවා. දැන් වෙලාව හවස 7යි. හරියටම 7යි 5යි. කොණ්ඩේ පොඩ්ඩක් වෙයිලා කොණ්ඩේ පොඩ්ඩක් කපා ගන්න කියලන්නේ. මේ මත කාලයක් කොටට කොණ්ඩේ කපලා කපලා ගුරු දෙලා දැන් පොඩ්ඩක් වැවුනහම පොඩ්ඩක් කවුල් ඉති. එහෙනම් මේ කොණ්ඩේ පොඩ්ඩක් කපා ගන්න යන්නේ. බලමු ගිහිල්ලා මේ බාබසොත් කොහොමද මේ කොණ්ඩෙ කපන්න ගණන් කොහොමද මම දන්නතර මේ හැරි සැලුම් දෙයක් කියලා තියෙනවා. මේ මම පොඩ්ඩක් කලින් ඇවිත් දැකලා තිනවා. මේ හැවිල්ල පළවෙනි පාර තමයි කොණ්ඩෙ කපන්නේ මේ මාස හරියටම මාස දෙකකට පස්සේ. මොකද ලංකාවෙන් එද්දි කොණ්ඩෙ මේ ගොඩක් කොටරම කපාගෙන ආවේ. මේ මාස දෙකකින් තමයි කපන්නේ. ඉතින් බලමු ගිහිල්ලා එනම් කොහොමද මේ සිංගප්පූරුවේ කොණ්ඩෙ කපන්නේ කොහොමද කියලා. සමහරට මේ වීඩියෝ කරන්න පුළුවන් වෙද්දන්න මේ වීඩියෝ කරන්න පුළුවන් වුණොත් වීඩියෝ කරගන්න. නැත්නම් කොණ්ඩෙ කපලා හම්බෙමු. මේ වෙලාවට පට්ට ලස්සනයි. මේ මොකද අර අඳුර වැටියගෙන එන වෙලාවනේ. මෙහෙ අර තියෙන ලොකු ගොඩක් උස බිල්ඩින් එකක් එහෙම වටපිටාව බලද්දි මේ මාත් ලස්සනක් තියෙනවා. කඩ ටයිග බියර් එලියට් බියර් ඉක්ුණන්න දාලා දෙනවා. මෙන්න තියෙනවා මෙතන කොණ්ඩ කපන තන. එහෙන් තියෙනවා සැලුන් එක මෙතන දෙකක් තියෙනවා. මැලේ බාබ කියලා එකක් තියෙනවා. ඒකේ වයසක කට්ටියක් කපන්නේ මැලේ කට්ටියක් නැති යහපැත් වෙනවා. තව එකක් ඒකේ ගෑන් ළමයා කපන්න. බලමු කෝකෙන්ද කපන්න හොඳ කියලා. එන්න කොණ්ඩේ කපන්න ආපු තැන කපාගෙන ආවා. මේ එතන බාබෝ ෂොප් දෙකක් තිබ්බා. එකක් මැලේ බාබෝ ෂොප් කියලා, අනිත් එක ලේඩිස් එකක් වෙන නමක් තිබ්බේ මොකක් හරි. කෝකරත් ඉතින් මේ මැලේ බාබෝ ෂොප් එකට ගියා. මොකද එතන පිරිමි කට්ටිය හිටියේ, අනිත් එකේ ගෑනු කට්ටිය කොණ්ඩ කපන්නේ. ඩොලර් 9යි ගාන. ලංකාවේ මුදලත් එක්ක බලපහුණේදී ලොකු ගාන. ඉතින් බලමු ඉස්සරහට මේක මුදන්ද කියලා. දිගටම සාමාන්‍යයෙන් කැපුවා. ඉතින් පැය භාගයක් ඉතර නොම තමයි පේන්නේ. සිංගප්පූරුවේ රත්තරන් 85.5 85.5. මෙහෙ රත්තරන් හොඳයි කියලා කියනවා. මේකේ ඉන්නේ කරන්නේ දැන් ඒකේ තියෙන්නේ ප්ලාස්ටික් බඩු ගොඩක් තියෙනවා. නැති දෙයක් නෑ. එහා පැත්තේ තියෙන මේ කෑම කඩ ඔක්කොම පාරෙන් එහා පැත්තේ. මේ පැත්තේ තියෙන්නේ අනම්මනම් තියෙන බඩු කඩ තමයි. මෙතන ලී හැඳි තියෙනවා. මෙතන පොඩි රෙදි කඩයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා කෙරෙප්පු තියෙනවා. බිස්කට් කඩයක්.
ඒකේ ගොඩක් අඩුවට බේස් කරලා තියෙනවා ක්ලියරන්ස් සේල් කියලා තමයි තියෙන්නේ. බලමු බිස්කට් එකක් ගන්න අතෝර මට මේ කේ ගණන් වල දිනා මේ වේපර්ස් ඩොලර් 2.50 1725 මේ වනන්නේ මොනවද ඉන්නේ මේකත් රහය ටිකක් 1195 මේකටවත් ගන්න ඕනේ නැද්දම් 1795 බිස්කට් කඩේ කේක් බිස්කට් තියෙනවා මෙහේ සමහර බිස්කට් තියෙනවා මෙන්න මේවා හැම තනි රහ අඩුයි ටිකක් මේවා ටිකක් ලෙමන් බිස්කට් එකක් මේක රහයි මේක චොකලට් එකක් ඒකත් රහයි මේක අර තියෙන්නේ මේ ඕකේ වගේ තියෙන මේ පොඩි චොකලට් රෝල් එහෙම තියෙනවා ඉතින් ඔරියෝ මේකත් 1195 එකත් ටිකක් රහයි එතන දින පොඩි පොඩි පැකට් ඩොලර් එකේවා එතන 4 ඩොලර් එකයි මම මෙන්න මේකෙන් අරන් ගියා 4ක් ඒක ටිකක් රහ නැහැ අප්පිරේ ටිකක් කනකොට ඒක මිස්කත් තියෙනවා පොඩි පොඩි ගණන් මේ වෙලාවට එළියට වැස්සම් මේ පට්ට ලස්සනයි මේ අර වටේම තින් අර බිල්ඩින් වල ලයිට් එහෙම දාලා තිනවා එයාගේ රස්නේත් ගොඩක් අඩුයි මේ ගොඩක් කූල් එකක් තිනවා මේ වෙලාව තමයි එළියට බහලා ඇවිදින්න හොඳ වෙලාව ගොඩ රව මං ගහන්න ඉතින් පාර දිගේ ගිහින් තියෙන මෙහෙ මේ සයිකල් මේ තියෙන සයිකල් මේවා මේ අපිට සල්ලි ගෙවලා ඕන දෙනක යන්න පුළුවන් මහලෝ ගාන නෙවෙයි ඒක මේ මට හිතෙන්නේ මමත් තාම භාවිතා කළා නෑ පොඩි මුදලක් ඩොලර් 2-3ක් වගේ මුදලක් භාවිතා කළා අපිට මේ රටේ ඕන තැනක වෙදින්න පුළුවන් මේ සයිකලයක් අරගෙන මෙතන ඉස්සරහින් තියෙන්නේ මේ බස් හෝල්ඩ් එකක් නෙවෙයි මේක ටැක්සි නැවතුමක් මෙතන ටැක්සි දෙකක් නවත්වන්න පුළුවන් එක සැරේ ටැක්සි දෙකයි උඩරම නවත්වන්න පුළුවන් ඒ කියන්නේ ටැක්සි වලින් බහින්නයි ටැක්සි වලට නගින්නයි ඒ කියන්නේ දැන් මේ ටැක්සි නවතුමු බස් හෝල්ඩ් එකේ පේන්නේ අර ඈතර බස් එක නවත්තලා තියෙන්නේ එතන තමයි බස් හෝල්ඩ් එක එතන තමයි බස් නවත්තන්නේ මෙතන ටැක්සි වලටත් හිතන තැන් වල නවත්තන්න බෑ ඒ වෙන් කරපු තැන් වල තමයි ටැක්සි නවත්තන්නේ. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට මේ අදට එහෙනම් මේ වීඩියෝ එක ඉවර කරනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. තවත් ඉස්සරහට ඉතින් සිංගප්පූරුවේ ලස්සන වීඩියෝ බලන්න ඕන නම් channel එක subscribe කරලා තියාගන්න.